දෙදස් පහලවට කලින් ලංකාව සම්බාධයෙන් ආර්ථික සම්බාධක පවත්වන්න නියමවෙලා තියද්දී යහපාලන ආණ්ඩුව ගෙනල්ල යහපාලන අත්තිභාර මත අපි විශාල ජයග්‍රහණයක් රට රත් කළ දිර තියෙනවා අපේ අයිතිවාසිකම් මානව හිමිකම් කඩ වෙනකොට එහිදී නීතිය ක්‍රියාත්මක වෙනවා කියන දේ සම්බන්ධ අපිට විශ්වාසයක් ඇති වෙනකොට මම හිතන්නේ ඒක රටේ ඉදිරි අනාගතේ රටේ දියුණුවට රටේ ඉදිරි සංවර්ධනයට විශාල ලෙස ඒක බලපානවා චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා ලංකාව හැඳින්වුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව G7 ඒ රැස්වීමේදී ඒ හේතුව හින්දා ජාතිවාදය අවුස්සන ජාතිවාදය හැම වෙලේම තියාගෙන ඉන්න පිරිසක් ඉන්නවා බලය ලබා ගැනීමට සහ අනිකුත් ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා රටේ ඒකීයභාවය රටේ ස්වෛරීභාවය මේ කිසිම තැනකට හානියක් නොවන ආකාරයේ රට ශක්තිමත් කරන විදියට තමයි අපි කටයුතු කරන්නේ මෙම කවුන්සිල ඉදිරියේ අපිව ප්‍රශංසාවට ලක් වෙලා තියෙනවා අපි කරපු කාර්යභාරය සම්බන්ධයෙන් පශ්චාත් යුද සමයේදී මේ රට විශාල ලෙස අගයට පාත්‍ර වෙලා තියෙන අවුරුදු කීපයක් තුළ ලෝකයේ සංචාරකයන්ට එන්න සුදුසුම රට අංක 1 බවට අපිව පත් වෙලා තියෙනවා ජර්මනිය තමයි අපිට පස්සෙන් ඉන්නේ 2 ඒක ලොකු ජයග්‍රහණයක් අපි රටක් වශයෙන් අත් කරගත්ත